ක්‍රිකට් ලෝලින් අතර වඩාත් ජනප්‍රියම වෙබ් අඩවිය තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ තරගාවලියක් අවසන් වුණාට පස්සේ ඒ තරගාවලියේ දක්ෂතා විශ්ලේෂණය කරලා කණ්ඩායමක් නම් කරනවා. LPL තරගාවලියෙන් පස්සේ මේ විදිහට කණ්ඩායමක් ක්‍රික් ඉන්ෆෝ නම් කරලා තියෙනවා. තරගාවලියේදී ලකුණු 476ක් ප්‍රහාරක වේගය 145ක රඳවාගෙන ලබාගත් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට තරගයක් නැතුවම නම් වෙලා තියෙනවා. ධනුෂ්ක තරගාවලියේ සාර්ථක ප්‍රතිකරුවා විදිහට ගාල්ල කණ්ඩායමට අවසන් තරගයට එන්න විශාලම සේවයක් කළ ක්‍රීඩකයා විදිහටත් හඳුන්වන්න පුළුවන්. ධනුෂ්කගේ ආරම්භක ප්‍රතිකරණ සගය විදිහට නම් කරලා තියෙන නිරෝෂන් දික්වැල්ල. දික්වැල්ල අර්ධශතක දෙකක් එක්ක ලකුණු 270ක් අරගෙන තියෙන ප්‍රහාරක වේගය 148ක රඳවාගෙන කණ්ඩායමේ කඩුල් රකින්න විදිහටත් නම් වෙලා ඉන්නේ දික්වැල්ල. උඩපන්දු 7කුත් ස්ටම්ප් ක්‍රීම් 3කුත් කළ දික්වැල්ලට චන්දි කුසල් අභියෝගයක් වුණත් දික්වැල්ල තැන දිනා ගන්න සමත් වෙලා තියෙනවා. තරගාවලියේදී ලකුණු 289ක් ප්‍රහාරක වේගය 170ක තියාගෙන ලබාගත් ලොරි එවන්ස් තමයි කණ්ඩායමේ අංක 3 ක්‍රීඩකයා විදිහට නම් වෙලා තියෙන්නේ. තරගාවලියේ පළමු සහ එකම ශතකය ලබාගත් ක්‍රීඩකයා විදිහට තමයි එවන්ස් තරගාවලිය අවසන් කළේ. දඹුල්ල කණ්ඩායම මෙහෙයපු දසුන් ශානක තමයි කණ්ඩායමේ අංක 4 ක්‍රීඩකයා විදිහට නම් වෙන්නේ. ලකුණු 278ක් ලබා ගන්න දසුන් තරගාවලියේ අර්ධ ශතක දෙකක් ගන්න සමත් වෙනවා. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ඉනිම අවසන් කරන වගකීම ගොඩක් අවස්ථාවල ගත්ත දසුන් පන්දු යවන්නෙක් විදිහටත් කඩුලු 4ක් ලබා ගන්න සමත් වුණා. තරගාවලියේ බිහිසුණු ප්‍රහාරකයා විදිහට වාදයක් නැතුව කියන්න පුළුවන් තිසර පෙරේරා තමයි කණ්ඩායමේ අංක 5 ප්‍රතිකරු විදිහට නම් වෙලා තියෙන්නේ. තිසර තරගාවලියේ ලකුණු 261ක් ගන්න ප්‍රහාරක වේගය 223ක් රඳවාගෙන තිසර තරගාවලියේ කඩලු 5ක් දවා ගන්නත් සමත් වෙලා තියෙනවා. පන්දු 19කින් ලකුණු 65ක් ලබාගෙන තරගාවලියේ වේගවත්ම ඉනිම සෙල්ලම් කළ රසල් තමයි කණ්ඩායමේ අංක 6 ක්‍රීඩකයා. රසල් තරගාවලියේ ලකුණු 169ක් ලබා ගන්න ප්‍රහාරක වේගය 194ක රඳවාගෙන තරගාවලියේ මැදක් එද්දි පන්දු යවන්නෙක් විදිහටත් වැඩපෙන්නුන රසල් කඩලු 8කුත් දවාගෙන හොඳ පන්දු යෙමී දක්ෂතාවයකුත් පෙන්නනවා. දඟපන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකයාගේ තැන ස්මිත් පටල් සහ දනංජිද සිල්වා අභිභවාගින් දිනාගෙන තියෙන්නේ අසේල ගුණරත්න. තරගාවලියේ කඩලු 9ක් දවා ගන්න අසේල ලකුණු 168ක් ප්‍රතිකරුවෙක් විදිහට ලබා ගන්නේ පහර දීමේ වේගය 141ක රඳවාගෙන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වුණු වරිඳු හසරංගත් මේ කණ්ඩායමේ තමන්ගේ තැන දිනාගෙන තියෙනවා. තරගාවලියේ වැඩිම කඩුලාභිය විදිහට කඩුලු 17ක් දවා ගන්න වනිදු එක පන්දු වාරයකට දෙන්නේ 5.1ක් විතරයි. ඒ වගේම ප්‍රහාරක වේගය 161ක රඳවාගෙන ලකුණු 127ක් ගන්නත් වනිදු සමත් වෙනවා. තරගාවලියේ නැගින ක්‍රීඩකයා බවට පත්වෙන දනංජේ ලක්ෂාන් මේ කණ්ඩායමේ තැනක් දිනා ගැනීමත් ගොඩක් වැදගත්. වේගපන්දු යවන්නෙක් විදිහට තරගාවලියේ වැඩිම කඩුලු ගන්න දනංජේ කඩුලු 13ක් දවා ගන්නත් සමත් වෙනවා. ඒ වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් ලකුණු 77ක් ගන්න මේ තරුණ ක්‍රීඩකයා සමත් වෙනවා. LPL තරගාවලියේ තරගයක කඩලු 5ක් දවා ගන්න එකම සහ ප්‍රථම පන්දු යවන්න විදිහට තරගාවලිය අවසන් කරන අමීර් තරගාවලියේ කඩලු 11ක් දවා ගන්නත් සමත් වෙනවා. ඒ වගේම ඉනිමේ ආරම්භය වගේම අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කළ අමීර් පන්දු වාරයකට 7.7ක් විතරයි දෙන්නේ. තවත් පාකිස්තාන වේගපන්දු යවන්නෙක් වන උස්මාන් ෂාන්වාරි මේ කණ්ඩායමේ තැන දිනාගෙන තියෙනවා. ෂාන්වාරි තරගාවලියේ කඩලු 9ක් විතරක් දවා ගත්තත් පන්දු වාරයකට ලකුණු 7.5ක් විතරක් දීපු මේ ක්‍රීඩකයා පන්දු රකින්නෙක් විදිහටත් දුවද්දී දවා ගැනීම කිහිපයකටම දායක වෙන්න සමත් වුණා. මේ තමයි ක්‍රේක් ඉන්ෆෝ නම් කළ කණ්ඩායම. මේ කණ්ඩායම තේරීම හරිද වැරදිද කියලා ඔයාට හිතෙන දේත් කමෙන්ට් කරන්න. ඒ වගේම කණ්ඩායමට නායකයෙකුත් නැහැ. ඔබ යෝජනා කරන නායකයා කවුද කියලාත් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.